මානසික ආතතිය අද ලෝකේ පුරා පැතිරී තිබෙන ඉතාමත්ම දරුණුතම කේතවාචකයක් හැටියටයි මම දකින්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට 40,000ක ජනතාවක් සියදිවි හානි කරගන්නවා මේ මානසික ආතතිය නිසා. ඒ වගේම අපේ රටේ මේ ශ්‍රී ලංකාවේ අවුරුද්දකට 3,000කට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා සියදිවි හානි කර ගැනීම වලින් මේ මානසික ආතතිය නිසා. මේ සඳහා වෛද්‍ය විද්‍යාවෙන් සොයාගත් ප්‍රතිකාරවලට අමතරව ජනතාවට භාවිත කරන්නට පුළුවන් හොඳම භාවිතාව තමයි රසවින්දනය. කලාව රසවින්දනය කිරීම තුළින් මේ මානසික ආතතිය තුරන් කර ගැනීමට අපිට ශක්තියක් ලැබෙනවා. විශේෂයෙන්ම සංගීතය, නාට්‍ය ඇතුළු රාසායනික කලාවන් තමන්ගේ ජීවිතයට සමීප කරගන්නවා නම් අපිට ඉතාමත්ම ලෙහෙසියෙන් මේ මානසික ආතතියෙන් මිදෙන්නට පුළුවන්. හිතට බලවත් කම්පනයක් ලැබුණාම, මානසික පීඩාවක්, මානසික ආතතියක් ලැබුණාම හොඳ ගීතයක් අහනකොට, හොඳ ටෙලි නාට්‍යයක් නරඹනකොට, හොඳ වේදිකා නාට්‍යයක් නරඹනකොට ඒ මානසික ආතතිය අපේ සිතුලින් අපගේ ශරීරේ ඉවත් වෙනවා කොහොමද කියන්නේ. ඒ නිසා මේ පණිවිඩය ඔබටයි අපේ රටේ ජනතාව, ලෝකවාසී ජනතාව මුදීසිසින මේ බලවත් හේදවාචකයේ නිදෙන්නට හැකිතාක් කලා මාධ්‍යයන් විසුරු කරලා රසවින්දනය කරන්න, ඔබ රසවතෙක් වෙන්න, සහෘදයෙක් වෙන්න ඔබට ඒ ප්‍රතිඵල ලැබි. ඔබ ශ්‍රී